විශේෂයෙන් අපි දන්නවා දැන් ගොඩනගා දැන් දැන් යෝජනා කොට තිබෙන ස්වාධීන කොමිෂන් සභාව මුළුමනින්ම ස්වාධීනත්ව අහිමි කරපු දෙයක් එහි කොමිෂන් සභාව කියන නාමකරණේ තියෙනවා ඒ බෝඩ් එක තියෙනවා ඒ වගේම ඒ සඳහා වෙන මුදල් ප්‍රමාණය තිබෙනවා ඒ සඳහා ක්‍රියාත්මක වෙන පුද්ගලයන් ගණනාවක් ඉන්නවා හැබැයි ජනාධිපතිවරයාගේ අනස්සකට යටත් කරන ලද කණ්ඩායම ඒ මුළුමනින්ම ජනාධිපතිවරයාගේ බලවිය විසින් යටපත් කරගෙන තිබෙනවා ඒ ස්වාධීනත්වය ඒ වගේම අපි දන්නවා අපේ රටේ පහුගිය කාලේ වැදගත් කොමිෂන් සභා දෙකක් තිබුණා ජාතික විගණන කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව රාජ්‍ය මුදල් වියදම් කිරීම වියදම් උනේ කොයි ආකාරයකද කියලා සොයා බැලීමයි අයිතියක් විගණන ගාධිපතිවරයා සතුව සහ කොමිෂන් සභාව සතුව තිබුණා දැන් ඒ මුළුමනින්ම ගලවා විගණන ගාධිපතිවරයා පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට අරන් තියෙනවා මම මොනතරම් ශිෂ්ට සම්පන්නද ඔබෙන් අහන්න තමන් විසින් මුදල් වියදම් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා තමන් විසින්ම කෙනෙක් පත් කරගන්න එය වංචනික හිතක් තියෙන වංකභාවයේ හිත උවමනාවක් තිබෙන කෙනෙකුට හැර එවැනි අසිෂ්ට යෝජනාවක් ගෙනින්න බෑ තමන්ගේ මුදල් වියදම් කිරීමේ පිළිබඳව තමන්ගේ මුදල් පරිහරණය කිරීම පිළිබඳව තමන් විසින්ම කෙනෙක් පත් කර ගැනීම මොනතරම් අසිෂ්ට ක්‍රියාවක්ද කියලා මේ රටේ ජනතාව තේරුම් ගත යුතු තිබෙන ඒ වගේම පාර්ලිමේන්තුවේ බලය මුළුමනින්ම අත්පත් කරගන්නෝ කැබිනට් මණ්ඩලයේ බලය මුළුමනින්ම අත්පත් කරගන්නෝ ඒ විතරක් නෙවෙයි අග්‍රාමාත්‍ය ධූරි මහා දන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා කවර තීන්දුවක් ගනීවිද කියලා ජේ.ආර්. ජයවර්ධන යටතේ ආර්. ප්‍රේමදාස ජනාධිපති අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරා ඔවුන්ට ඔහුට පියන් කෙනෙකුටවත් තියෙන බලය නොමැති බව පියන් කෙනෙක්වත් තියෙන බලය නැහැ කියලා එනිසා තමයි ජනාධිපති ප්‍රේමදාස යටතේ අගමැති ඩී.බී. විජේතුංගගේ හැසිරීම අපි දැක්කා මොකද්ද තිබුණු බලය ඉස්සර විහිළු කතා ගොඩක් තිබුණා නේද ඒ වගේම චන්ද්‍රිකා කුමාරතුංග යටතේ රත්නසිරි වික්‍රමනායක ගිරණම් අපි දැක්කා ඒ වගේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා යටතේ තිමු ජයරත්නගේ භූමිකාව අපි දැක්ක අගමැතිවරේ කැටියට මා හිතනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ අගමැති මහින්ද රාජපක්ෂගේ ඉරණමද මේ විවස්සා සංශෝධනයේ එවැනි ඉරණමක් ලියා තියෙනවා අගමැති ප්‍රේමදාස කියු පරිදි පියන් කෙනෙක්වත් පියන් කෙනෙකුටවත් නැති බලයක් නේද ඔහුටවත් නැති බලයක් මේ ඔහු තරමටවත් නැති බලයක් තමයි අග්‍රාමාත්‍යවරයාට ලැබී තිබෙන්නේ ඒ නිසා අග්‍රාමාත්‍යවරයා හුදු සරසිල්ල ඉත වචනේ සර වෙන්න පුළුවන් පඹේ බෝඩපත් කොට තිබෙනවා මා දන්නේ කැබිනට් මණ්ඩලේ හුදු ඕන වෙලාවක තමන්ගේ ඒ කියන්නේ කැබිනට් මණ්ඩලේ ඕන වෙලාවක තමන්ගේ හිසට උඩින් කඩුවක් ඔසවාගෙන ඉන්න ආකාරයේ කැබිනට් මණ්ඩල බෝඩපත් දී තිබෙනවා breaking.lk